අයිබෝව ආදරණීය දුවේපුතේ. හොයාලත් එ අද අපි බෙදා හදාගන්න හදන අනෝමාමා විග්්‍රහ කරන විස්තර කරන ප්‍රස්ථාපිරුල තමයි මෙන්න මේ යාලුව අපිට අර්ථයක් ධර්මයක් සහිතෝ පහදලා දෙන්නේ. මොකක්ද සමහරු කියනවනේ හ! දැංගිතින් එයාට ටික දවසකි දම්න්නේ අංගවිල්ලනේ අංයවිල්ලා. න්න මොක ඒ කියන්නේ මිච්චර කාලයක් නොපෙනිච්ච නොදැක්ක පොඩි වෙනසක් එයාගේ එ පෙන්නුම් කරන්න පටන් අරම් පන්ඩිතකමක් වන්නඩ ඇති එහෙමනත්තං උද්දච්කමක් වන්නඩ ඇති ඒවගේ අදහසත් තමයි ඒකෙ තියෙන්න ක කියන්නේ හරි සාමාන්‍ය විදියට හිටපු මනුස්සයා වෙනස්සේලා. ඒ කියන්නේ මනුස්්‍ය ්චර්යාවක කොතැන හෝ දකින්නට ලැබෙන මෙච්චර කල් අනෙත් අයට නොදැනිච්ච වෙනස් එච්චර හොඳ නැති හැඟීමක් ස්මතු වෙන කොට තමයි අපි එහෙම කියන්නේ ැ බලන්න මෙතන ඉන්න මේ සේනාව විධාකාර අ තියෙන සත්තු ඉන්නවා. විවිධාකාරන් සමහර අයගේ අ පැත්තටගෙල්ලා තවගේ තව තව විදියට හරි හැඩයි පෙනුමයි. දැ තව ප්‍රස්ථාපිරුල්ලක් මගේ දුවේ පුතේ තියෙනවා මේ ගොල්ල දිහා බැලූහම. යන් හරිම පහස්සුවෙන් ඔයාට මතක් නොද කියෙන නිකමට හිතල බලන්. අන්ගේ ඉඳන් කන කනවා වගේ කියලා. කොහ ඉදන්ද අන්ගේ ඉදන් කන කනවා වගේ. චුට්ටක් නංවලුවට දා ගන්න කොදැන් ගොන්න මේ සත්තුන්ගේ අන්පේනවා. ලොක්කුවට පේන අඟක්තියන සතෙක්ගේ හැඩරුව අරෝම පෙන්නන් ඉන්න. ඔයාට පුළුවන් නිකං දුරින් පේනු රූපේ හිතට ගන්න. එතකොට අංග ලොක්කුයි. ැ කවද අගේ ඉන්නේ. අගේ ඉන්නේ මේ හානිය කරන්න කෙනා. එයා කොහෙයි කොහේ කනවද කියලා කියන්නේ. අගහිදං කන කනවා. එතකොට අඟ හපන්න බෑන ඒ හරි හයි අයි. කෙරටීන් වලින් හැදිල තින්නේ හැබැයි කන මස්වලින් හැදිලතිීන්නේ. එතකොට කන්නත් පුළුවන්.කිිණ තුල්ල ෝොහෙම එක පරපෝෂිතය ොහම කවදාවත්ව ඔගුල දැකන ෑැනන මිසක් අන්න නැත්තං අඟ කනවා ඒ කියන්නේ අන්නර. බල්ලහා මසින් හැදිච්ච, හුදුරධාතුව දුහන ලේනහර බලගැන්වෙන කොට සොතමයි ප්‍රයෝජනයට ගන්නේ. එහෙනම් අග අනෙත් පැත්ති ගත්ත හම දැනීම අතින් ගත්තුත් එච්චර ලොකුවට අපිට තේරෙන්න්නේ ඇ සථට තීරෙන්න්නේ අගාතගෑවට දෙයක්. හැබැයි හරි සංවේදී මොකදද කන හම ඒවා. එතකොට ඉතාම පැහැදිලිව අපිට අදහසක් විදිට ගන්න පුළුවන්. සූක්ෂම විදිහට කෙනෙක්. ඒ සතාටවත් නොදැනෙන තැනක ඉඳලා ඒ සතාවම නැත්තන් ඒ විශයගත වන්න කාරණාවම හානියට ලක් කරනවනන්හෙම ඒකට මේක ගන්න පුළුවන් කියලා දැන්ඒක චුට්ටක් මං කිව්ව ඔන්න මගේ පැත්තරෙන් හැදුව මම් බැයවුණ මේගොල්ලො ටිකක් අපිටුව නොහුරු අය. මම දැන් සරලව මේක කියන්න සරලොවකොහොමද කියන්න. ඒ තයි අග අයිතිත් කාටද මේ සතාට මෙතැනගත්තොත් ගවයා අංෙන තවත් සත්ව නොමුවෝ ඉන්නවා ගෝන්න ඉන්නවා ඒ කවුරු ගත්තත් ඒ සතාගේ තමයි අං දෙකත් කන් දෙකත් එහෙනම් සතාගම ශරීරය ඉඳලා ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ ළඟ ඉඳලා අදාළ ආයතනයේ ඇතුල ඉඳලම ඒකට හානි පමුණුවන්නා මේ ශරීරයේ ඉඳලම මේ ශරීරයේ විනාස කරන්න යම් කිසි කෙනෙක් වෙහෙසෙනවනම්. ඒ කියන්නේ හරීයට වර්ණනා කරකර. උන්න යහපත් කම් හෝ පුරාජීරු කිය කියා නානාප්‍රකාර විචිත්‍ර දේශන අදිදී. එයා දන්නෙත් නෑ. එයාටම හානි පමුණුවන්නා. හරිද. පස්සේ තමයි සතා දැන ගන්නේ. අර සතා මොුණ සතාද කියලා. ඒකනි සාමයිදුවේ පතේ ඔන්න අද ඔයාලට. පහදල දුන්න වටිනා අදහස සාහිත්‍යික කාරණාවකුත් එක්ක තමයි අනුමාම නිමා කරන්න හදන්නේ. අපේ පැරණි කවියෝ මේ සතාට කිවේ මොකක් කියලද මෙයාට කිව්වේ හර කටියලා. ඒක යම්කිසි කාරණාවක් නිසා කියල යන්නේ. ගොනා නොවෙයි හරකයි බර අදින්නේ කිරිගල් පොත් කන්ඩයි අපි නගින්නේ. ගොනා නොයි. ගොනානෙමේ හරකබරාදින්නේ. ඒයි හම නොක්වේ කියලා එක්තරා තැනක තවාර්කතනකට අපිට යන්න පුළුවන් යාලහොන් දෙදට ොම දන්න කවියක්තියනවා. අම්බලමේ පිනා වලංකදක්ගෙන, ඒක බිඳපිගොනා ඒකට මටහිනා. දැ බලන්න අම්බලමි පිනා වලංකදක් අරගෙනවලු ඒක බිඳලු ගොනා ඒකට මටහිනාල. අම්බලම මේ පිනා කියලා කියන්නේ මේ කහරි ගැඹුරුුවර්තයක් සටහන් වෙන එක. අම්බලමේ පිනා කියන්නේ අපි මේ සංසාරය තැන්තැන්වල ගිහිල්ලා නවතිනු ආත්මෙන් ආත්මි එතකොට ඒ නවතින්නේන මිනිහත් මුලින් උපදිනකොට හැමුවම පිනාලාගේන කිස්සි දෙයක් නෑ. වලංකදක් කරගෙනන්නේ මමුකක් දරගෙන්නේ ලන්කදක් වලංගල සවභාවේම කක්ද ටක්ගාලා බිනෙන ොයි ලාව ැරෙහිදන්න කැඩෙයි දන්න බිඳෙ දන්න නවතිී දන්නන්නේ ගිකතමයි ලංගල සබභාවීමමකක්ද වලන් හිස් මොනවාරි දදා පුරවන්න මන. එක්ක අතුරදාන නැත්තන් කිරිදාන්නන නත්තන් ආහාර්දාාන මොවාහරි දන්නන. හමනැතොත් එක හිස් අපි ගන ජීවිතෙත් අපි පුරව ගත්ය නැතොත් මේ ඉස් හිස් අපි හැමදාමත්මයි රත්තරම්පුතේ කිසීම වැදගම්මකට නැති පුද්ගලෝ බවට පත්වේවා එන අම්බලම පිනා වලංකදක්ගෙන ඒ වළන්ද ගෙනල්ලද ඉනීම අපි නෑ. හදක් අරගෙන හැවිල්ලතින්නේ හද. ඒ තරන් ගොඩා කදක් කියනි සුළුපටු ප්‍රමාණයන් දැන් අදවල් දකිින් නත් නෑ හරිද. එතකොටට වලංකදක් අරගෙනවා. ඒක බිඳපි ගොනා. ඒක බින්ඳලු වච්චරවාටින හිස්සෝ මොනහරි දාපු හෝ වලංකද බිඳලදැම්මලූ කවුද ගොනා ගොනා කියල මෙතන සඳහන් කරා කියලා ව්‍යන්ගේෙන් වකරෝත්තියෙන් සටහනක් ගේනවා අපේ සමහර ඇත්තු. ප්‍රබුද්ධ ප්‍රස්ථ ප්‍රඥාවන්තයෝ ගොනා කියන්නේ ගෝතමනායක කියන්න බුදුහාමුදුරෝකය නරත්තයට ඒකට මට හිනා අන්න ඒ සංසාර ගමන නවත්තපු නිසා උදානයක් ඇති වුණා ඒක ලොකු අදහසක් ඒක ලොකු සංසාර බැම්මට නිද්‍රාවක් නිමාවක් කියන අදහස නිවනක් කියන අදහස මේක තියනෝ කියලා සටහන්න්න ෙන ඉතින් මගේ දුවල පුතාලට. මෙන්න මේ ගවගාලිඉදලා මතක් කල්ල දුන්න මේ අර්ථය මේ අත්තන්ටත් පිනක් බවට පත්තේවාගේල අපි ප්‍රාර්ථනා කරනවා. එහමනං ආදරණිය දුවේපුතේ අනුමාමා ගෙනාපුුණි ප්‍රස්ථාපිරුළුවලතින ගැඹුර තව තව හොයන්න. මට වැඩි හොයාගෙන යන්න. එදාට ඔයාලා හ ගාදුර ඈත යන දරු පරපුරක් කියලා මට සිනාමසුමුහුණින් ගුණ යහපත් කමින් යනවදකින්නට පුළුවන්ගයි. ඒ වගේ තැනක මට හමුවෙන්න ලැබෙන්න්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනුමාමා YouTubeු නාලිකාවත් එක දිගින් දිගටම මුණ ගැසන්න. එකතු වෙන්න මව්පියණි ඔබලාට ඒ සඳහාපේ දරුවන්ව යොමු කරන්න ශක්තිය යෝධ බලයෝධ වීරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ගුල්ලොත් ගිමං අරිනවා. අපිත් ගිමන් අරිම හැබැයි සිහියෙන් යැයිවේවා.